රටක් ධනවත්වනවද දුප්පත්වනවද කියන එක තීරණය වෙන්නේ ඒ රටේ දියසෙන් කුමාරයෙක් ඉන්නවද නැද්ද කියන එක මත නෙවෙයි. ඒ රටේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරනවද නැද්ද කියන එක මතයි. ආර්ථික විද්‍යාඥයෙක් දාර්ශනිකයෙක් සහ කතුවරයෙක් විදියට සැලකෙන ඇඩම් ස්මිත් විසින් රචනා කරන ලද The Wealth of Nation එහෙම නැත්නම් ජාතියේ ධනය කියන පොතේ මේ රටක් පැහැදිලිව සංවර්ධනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සඳහන් වෙනවා. 1776 දී නිකුත් වුණු මේ කෘතිය පිළිබඳව ඒ කාලයේදී බොහොම මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා. කොහොම නමුත් ඊට පස්සේ බොහෝ රටවල් ධනවත් වීම සඳහා මූලික පදනම විදියට යොදාගත්තේ මේ කෘතියයි. ඒ හේතුව නිසාම ඇඩම් ස්මිත් ආර්ථික විද්‍යාවේ පියා විදියටත් ඒ වගේම ධනවාදයේ පියා විදියටත් සැලකෙනවා. ලෝකයට නූතන ධනවාදයේ වගේම නූතන ආර්ථික විද්‍යාව බිහි වුණේ මේ කෘතිය එළිදැක්වීමත් සමගයි. අපිට පොදුවේ රටක් වශයෙන් ධනවත් වීමටත් පෞද්ගලිකව අපේ ධනය ගොඩනගා ගැනීමටත් මේක සඳහා මූලධර්ම බොහොම ප්‍රායෝගිකව යොදා ගැනීමේ හැකියාව තියෙනවා. वीडियो के अपने निष्पादन फलदायितावे वेडिकरगानी कोहमद गणिदनुवल कार्यक्षमता वेडिकरगानी मसंदा मुदल बाविता करानी कोहमद इसियाम निष्पादने का मिलतीरने वेने कोहमद ईवागेम समहर रक्यावलट अनित रक्यावलट सापेक्ष वेडिवेटुपाक लबिन मुकदकीन कारणापिलिबदव सागाच्या करनवा में पोते संदहन वेन बहुम वेदगत्म पनिविडे तमय अपि अपे पौज्जलिक दीर्घन्वी मत विश्वासय तबल क्रियाकिरीम आर्थिक वशयेन वेडि प्रतिलाभ लबा देनवा कियन एक मुकद मिनिसु हेमतिस्सेम पेलबेन्ने तमन केमति दे किरीमट ඒක නිසා ඕනෑම ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේදී මේ කාරණයට මූලිකවම වැදගත්කමක් දිය යුතු වෙනවා. රටක ආර්ථික කටයුතු හා සම්බන්ධ වෙන සියලුම පුජ්‍යලයන්ට තමා කරන කාර්ය සඳහා දිරිගැන්වීමක් ලැබෙනවා කියලා කියන්නේ ඔවුන් ඒ කටයුතු තමාට බලුවන් උපරිමයෙන්ම ඉටු කිරීමට පෙළඹෙනවා කියන එකයි. ඒකේ අන්තිම ප්‍රතිඵලය වෙන්නේ ඒ රටේ ආර්ථිකයේ උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක වීමයි. මේක නිසා සියලුම ආර්ථික ප්‍රතිපත්ති නිර්මාණයේ විය යුත්තේ මිනිසුන් වැඩ කිරීම සඳහා පෙළඹෙන ආකාරයටයි. කොහොම නමුත් ඇඩම්ස් මිත්‍ර කලින් මේ ධනවාදයේ ක්‍රියාත්මකුනේ මීට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටයි. ඒ අනුව ධනය ස්ථාවර සහ සීමිත දෙයක් විදියට සැලකුණා. මේක නිසා රටක් ධනවත් වීමට නම් කළ යුතු හොඳම දේ වෙලා තිබුණේ හැකිතරම් රත්රන් රැස් කිරීමයි. ඒ වගේම අපනයනය උපරිම කිරීම සහ ආනයනය හැකිතරම් සීමා කිරීමයි. මේක නිසා ආනයනික භාණ්ඩ සඳහා විශාල වශයෙන් තීරුබදු පැනවීම සියලුම රටවල් පහේ සිදු කළා. ඒකේ අන්තිම ප්‍රතිඵලය වුණේ කිසිම රටකට බොහොම ලාභදායි විදියට ජාත්‍යන්තර වෙළඳාමෙන් නියලීමට නොහැකි වීමයි. මේ ගැටලුවට පිළියමක් විදියට ඉදිරිපත් වුණු ඇඩම් ස්මිත්ගේ දර්ශනයෙන් ඉදිරිපත් වුණේ ආත්මාර්ථකාමී බව එහෙම නැත්නම් තමා පිළිබඳව සොයා බැලීම සඳහා මිනිසුන් තුළ ඇති ස්වභාවිකවම තියෙන ප්‍රවණතාවය මේ ආර්ථික කටයුතු සඳහා ප්‍රයෝජනවත් විදියට යොදාගත යුතු බවයි. සෑම කෙනෙකුටම තමා කැමති විදියට බාණ්ඩ නිෂ්පාදනය කිරීමට සහ හුවමාරු කිරීමට නිදහස ලබා දීමෙන් එහෙම නැත්නම් නිදහස් වෙළඳාමට අවස්ථාව ලබා දීමෙන් දේශීය සහ විදේශීය තරගකාරීත්වයට වෙළඳපොළ විවෘත වෙනවා. ඒ මගින් මිනිසුන්ගේ සොයන් උනන් වැඩිවිලා රජයේ දැඩි රෙගුලාසි වලට යටත් වෙන වාට වඩා වැඩි සමෘද්ධියක් මේ හරහා අත්කර ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්නකෝ බේකරියක් කරන කෙනෙක් පාන් විතරක් නිෂ්පාදනය කරනවා කියලා. නමුත් ඔහුට ඔහුගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා පාන් විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔහුට අවශ්‍ය ඇඳුම් පැළඳුම් අනෙකුත් ආහාර පාන වර්ග විදුලි උපකරණ ජංගම දුරකථන වගේ තාක්ෂණික උපාංග බොහොමයක් අවශ්‍ය වෙනවා. නමුත් ඔහු පාන් හදනව වෙනුවට ඔහුට අවශ්‍ය මේ හැමදේම ඔහු විසින්ම නිෂ්පාදනය කරන්න ගියොත් ඒ සඳහා විශාල කාලයක් වගේම විශාල ශ්‍රමයකුත් වැය කිරීමට සිද්ධ වෙනවා. ඒ වගේම ඒක ඒ තරම් ඵලදායි වෙන්නෙත් නැහැ. සමහර විට මේ පුජ්‍යලයාට පාන් හැරෙන්න අනිත් කිසිම දෙයක් නිෂ්පාදනය කිරීමට හැකියාවක් නැතිව ඉන්නව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ දේවල් නිපදවීම ඉතාමත්ම අකාර්යක්ෂම වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට මේ පාන් නිෂ්පාදන කරුවාට දුරකථනයක් මිලදී ගැනීම ඔහු විසින්ම දුරකථනයක් නිපදවා ගැනීමට වඩා සෑහෙන ලාභදායකයි. මොකද ඔහුට දුරකථනයක් නිෂ්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම තිබුණත් ඒ සඳහා අවශ්‍ය කරන දෘඩාංග මිලදී ගැනීමට ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන මැෂින් සහ උපකරණ මිලදී ගැනීම සඳහා අතිවිශාල මුදලක් වැය කිරීමට සිද්ධ වෙනවා. ඒ වගේම දුරකථනයක් නිෂ්පාදනය කර ගැනීම සඳහා ඔහුට අතිවිශාල කාලයක් වැය කර ගැනීමටත් සිද්ධ වෙනවා. නමුත් ඔහු ඒ වෙනුවට ඒ කාලය ඇතුළත ඔහුට හොඳටම කරන්න පුළුවන් පාන් නිපදවීම කරලා ඒ පාන් අලෙවි කිරීමෙන් ලබන ලාභයෙන් ජංගම දුරකථනයක් මිලදී ගැනීමට ගියොත් ඔහුට සාපේක්ෂව ඉතාමත්ම අඩු කාලයක් වැය කරලා ඒ වගේම ඉතාමත් අඩු මුදලක් වැය කරලා ජංගම දුරකථනයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේක අපේ එදිනෙදා ජීවිතයටත් යොදා ගන්න පුළුවන්. හිතන්නකෝ ඔයාට ආහාර වේලක් සකස් කර ගැනීම සඳහා පැය දෙකක කාලයක් ගත වෙනවා කියලා. අපි හිතමු ඔයාට සොයන් රැකියාවක් කරලා පැය දෙකක කාලය ඇතුළත රුපියල් 500ක් හොයා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාට අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදලකුත් වැය කරලා ඒ වගේම පැය දෙකක් කෑම සකසා ගැනීම සඳහාත් වැය කරන වෙනුවට පැය දෙකක් වැඩ කරලා ඒ ලැබෙන මුදලින් බොහොම ඉක්මනින් ඒ වගේම බොහොම අඩු මුදලකට කෑම එකක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.
තියෙනවා මෙතනදී අපි සරලවම කරන්නේ අපිට හොඳනම කරන්න පුළුවන් දේ කරලා වැඩි මුදලක් උපයාගෙන අපිට අවශ්‍ය අනිත් දේවල් ඒ මුදල භාවිතයෙන් මිලදී ගැනීමයි අතීතයේදී ධනවාදය අනුගමනය කරපු රටවල් විශ්වාස කළේ කිසියම් රටක රැකියා රහිත පුජ්‍යලයන්ට වඩා රැකියාවක නියුතු පුජ්‍යලයන් ප්‍රමාණය වැඩි වෙන තරමට ඒ වගේම ඒ රැකියාවල ඵලදායිතාවය වැඩි වෙන තරමට ඒ රටේ ආර්ථිකයට වඩා යහපත් බවයි රැකියාවේ ඵලදායිතාවයේ වැඩිවීම ආර්ථිකයට හොඳ උනත් රැකියාවක නියුතු පුජ්‍යලයන් සංඛ්‍යාව වැඩිවීම සෑම විටකම රටක ආර්ථිකයට යහපතක් ගෙන දෙන්නේ නැහැ උදාහරණයක් විදියට අපිට එක පුජ්‍යලයක යොදාගෙන බැකෝ යන්ත්‍රයක් මාර්ගයෙන් විශාල වලක් හාරා ගැනීමට පැයක විතර කාලයක් ගත වෙන්න පුළුවන් නමුත් අපි ඒ සඳහා බැකෝ යන්ත්‍රයක් වෙනුවට මිනිසුන් 10 දිනක් පමණ යොදා ගත්තොතින් ඒ සඳහා දින ගණනක් පවා ගත වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී බැකෝ යන්ත්‍රයක් වෙනුවට මිනිසුන් වැඩි ප්‍රමාණයක් යොදා ගනිද්දී එතනදී බිහිවන රැකියා ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් බැකෝ යන්ත්‍රයට වඩා මිනිසුන් යොදාගෙන මේ කටයුත්ත කිරීමේදී එතන සිද්ධ වෙන කාර්යක්ෂමතාවය සෑහෙන අඩු නිසා ඒක රටක ආර්ථිකයට ඒ තරම් හොඳ නැහැ. මෙතනදී කාර්යක්ෂමතාවය නොසලකා අපිට රැකියා සංඛ්‍යාව විතරක් වැඩි කර ගැනීමට අවශ්‍යයි නම් කරන්න තියෙන්නේ මිනිසුන්ට මේවල අලවංගු සහ උදළු යොදා ගනිමින් හාරන්න දෙන වෙනුවට හැන්දක් යොදා ගනිමින් හාරන්න කියලා යෝජනා කරන එකයි. එහෙම හැන්දක් යොදාගෙන මේවල හාරන්න ගත්තොතින් අපිට මිනිසුන් 100 දෙනෙකුට පමණ රැකියා දීමට හැකියාව තියෙනවා. ඒක නිසා රැකියා සංඛ්‍යාව වැඩි කිරීමට වඩා වැදගත් වෙන්නේ ඵලදායී බව වැඩි කර ගැනීමයි. මේ විදියට ඵලදායීතාවය වැඩි කර ගැනීම සඳහා අපිට කරුණු තුනක් යොදා ගන්න පුළුවන්. පළවෙනි කාරණය තමයි කිසියම් එක් දෙයක් කිරීම සඳහා දක්ෂතාවය සහ කුසලතාවය තිබීම. දෙවෙනි කාරණය තමයි කිසියම් කාර්ය තවත් කාර්යයකට මාරු වීමේදී අහිමි වන කාලය වළක්වා ගැනීම. තුන්වෙනි කාරණය තමයි යන්ත්‍රෝපකරණ නිසි පරිදි භාවිතා කිරීම. මේ පළවෙනි කරුණු දෙකෙන් කියවෙන්නේ අපි අපිට අවශ්‍ය සෑම දෙයක්ම නිපදවා ගැනීමට යනවට වඩා අපි වඩාත්ම දක්ෂ දේ අපිට වැඩියෙන්ම කුසලතාවයේ තියෙන දේ පමණක් නිෂ්පාදනය කරලා ඒ ලැබෙන මුදලින් අනිත් දේවල් මිලදී ගැනීමයි. ඒ හරහා ශ්‍රම විභාජනය උපරිම ආකාරයෙන් සිද්ධ වෙන නිසා අපේ ආර්ථිකයේ නිෂ්පාදන ඵලදායිතාවයත් උපරිම වෙනවා. අතීතයේදී භාණ්ඩ ප්‍රවාහණය සඳහා අශ්වකරත්ත යොදාගත්තොතින් අශ්වකරත්ත 50ක් සඳහා මිනිස්සු 100ක් පමණ යොදා ගැනීමට සිද්ධ වෙනවා. ඒ වගේම මේ කරත්තවල බැඳීම සඳහා අශ්වයන් 400ක් පමණ අවශ්‍ය වෙනවා. ඉතින් මේ කරත්ත 50ම යොදාගෙන ප්‍රවාහණය කරන භාණ්ඩ ප්‍රමාණයම මිනිස්සු 6-7 දෙනෙක් යොදාගෙන එක නැවක් යොදා ගනිමින් ප්‍රවාහණය කරන්න පුළුවන්. මෙතනදී ප්‍රවාහණයේ කාර්යක්ෂමතාවය සෑහෙන වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ ප්‍රවාහණයේ කාර්යක්ෂමතාවය නිසා තමයි විනීසිය වගේ ජලය ආශ්‍රිත නගර ඉතාමත්ම වේගෙන් දියුණුවට ලක් උනේ. ඉතින් අපි හිතමු මේ විදියට පුජ්‍යලයේ තමාට හොඳටම කරන්න පුළුවන් දේ විදියට පාන් නිෂ්පාදනය විතරක් කරනවා කියලා. ඉතින් ඊට පස්සේ මේ පුජ්‍යලයට අවශ්‍ය වෙනවා මේ පාන් ටික විකුණලා ඔහුට අවශ්‍ය අනෙක් දේවල් මිලදී ගන්න. අපි හිතමු ඔහුට එළදෙනෙක් මිලදී ගැනීමට අවශ්‍යයි කියලා. ඉතින් ඔහු පාන් ටිකක් අරගෙන යනවා මේ එළදෙන මිලදී ගැනීමට. නමුත් මේ එළදෙනගේ අයිතිකාරයා පාන් ආහාරයට ගන්න පුජ්‍යලයක් නෙවෙයි. ඒක නිසා ඔහු පාන් වලට මේ එළදෙනව ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔහුට ඇඳුම් ලබා ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා. ඒක නිසා ඔහු පාන් වෙළෙන්දාට ප්‍රකාශ කරනවා ඔහුට ඇඳුම් ලබා දුන්නොතින් ඔහු එළදෙන විකිණීමට කැමති බව. ඊට පස්සේ මේ පාන් නිෂ්පාදකයා ඇඳුම් නිෂ්පාදකයෙකු හොයාගෙන යනවා. එහෙම ගිහිල්ලා මේ පාන් ටික ලබා දීලා ඇඳුම් ටික ලබා ගැනීමට උත්සාහ කළත් ඒ ඇඳුම් නිෂ්පාදකයා මේ විදියට ප්‍රකාශ කරනවා. මට මේ තරම් පාන් අවශ්‍ය නැහැ. ඒක නිසා මේ ගනුදෙනුව කරන්න බෑ. නමුත් ඔබට වී විශාල ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් නම් මට ඇඳුම් විශාල ප්‍රමාණයක් ලබා දෙන්නත් පුළුවන්. ඊළඟට මේ පාන් නිෂ්පාදකයාට වී නිෂ්පාදකයෙක් හොයාගෙන යෑමට සිද්ධ වෙනවා. මේ විදියට කිසියම් කෙනෙක් තමා හොඳටම දක්ෂ දේ නිෂ්පාදනය කළත් මේ විදියට භාණ්ඩ හුවමාරුව මගින් ඔහුට අවශ්‍ය දේ ලබා ගැනීම ඉතාමත්ම දුෂ්කර වෙනවා. අන්න ඒකට විසඳුමක් විදියට තමයි මුදල් නිර්මාණය වුනේ. මුදල් මගින් අපි විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ හුවමාරු කිරීමට පහසුකම් සපයනවා. කලින් උදාහරණෙදී පාන් නිෂ්පාදකයා භාණ්ඩ හුවමාරුව වෙනුවට පාන් අලෙවි කරලා මුදල් ලබා ගත්තා නම් ඒ මුදල් ටික කෙලින්ම ලබා දීලා එළදෙන මිලදී ගැනීමට හැකියාව තියෙනවා. මුදල් භාවිතය නිසා එළදෙන මිලදී ගැනීම සඳහා ඇඳුම් හොයන්න වී හොයන්න වගේ නිකරුණේ කාලය නාස්ති කිරීමට ඔහුට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම භාණ්ඩ රැගෙන යනවාට වඩා මේ විදියට මුදල් රැගෙන යාම ඉතාමත්ම පහසුයි. ඒක නිසා මුදල් වල කාර්යභාරය වෙන්නේ මේ විදියට ගණදෙනු වලදී කාර්යක්ෂමතාවය වැඩි කිරීමයි. අතීතයේදී මේ මුදල් විදියට ලෝහ භාවිතා වුණා. මුදල් ලෙස ලෝහ භාවිතයට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා.
එකක් තමයි මේව නරක් වෙන්නේ පහසුවේ විනාශ වෙන්නේ නැහැ. ඒ වගේම මේ ලෝහ කොටස් අවශ්‍ය වේලාවල් වලදී කුඩා කොටස් වලට වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී නැවත උණු කරලා මේ කොටස් නැවත එකතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මුදල් ආකාර වර්ග දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ගණදෙනු වලදී භාවිතා වෙන අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දේවල්. මේ කාණ්ඩයේ මුදල් විදියට සහ ලුණු මස් වගේ දේවල් හඳුනලා දෙන්න පුළුවන්. අනෙක් කාණ්ඩයේ මුදල් වර්ගය තමයි ගණදෙනු වලදී වටිනාකමක් තියෙන මුදල්. මේ අටතට කාසි මුදල් නෝට්ටු සහ රත්රන් රිදී වගේ වටිනා ලෝහ වර්ග දක්වන්න පුළුවන්. සහල් මස් ලුණු වගේ දේවල් භාවිතයට අපිට ප්‍රයෝජනවත් වුණාට ඒවා ගණදෙනු වලදී භාවිතා කිරීම ඉතාමත්ම අකාර්යක්ෂමයි. ඒ වගේම කාසි නෝට්ටු සහ ලෝහ අපිට ගණදෙනු වලදී බොහොම කාර්යක්ෂමව යොදා ගැනීමට හැකියාව තිබුණත් ඒවා අපිට ප්‍රයෝජනෙට ගැනීමට හැකියාවක් නැහැ. සරලවම කියනවනම් ඔයාගේ ළඟ මුදල් නෝට්ටු කොයිතරම් ප්‍රමාණයක් තිබුණත් ඔයාට ඒවා ආහාරයට ගැනීමේ හැකියාවක් නැහැ. ඒක නිසා මේ මුදල් කියන දේ ගණදෙනු වලදී භාවිතා වීමට නම් මිනිසු ඒ පිළිබඳව විශ්වාස කිරීම අවශ්‍ය වෙනවා. මේ මුදල් ප්‍රයෝජනෙට ගන්නත් බැරි නිසා ගණදෙනු වලදී ඒවා යොදා ගැනීමට තියෙන හැකියාව පිළිබඳව මිනිසුන්ට විශ්වාසය නැති වුණු ගමන් ඒවා කිසිම වැඩක් නැති දේවල් බවට පත් වෙනවා. සරලවම කියනවනම් මේ මුදල් කියලා කියන්නේ වටිනාකම ගබඩා කරලා තියාගන්න දෙයක් බවට පත් විය යුතුයි. කෙනෙක් යම් කිසි දෙයක් අලෙවි කිරීමේ ලබා ගන්නා මුදලෙන් ඔහුට පස්සේ කාලයක ඔහුට අවශ්‍ය දෙයක් මිලදී ගැනීමට හැකියාවක් තිබිය යුතුයි. අර කලින් උදාහරණේ සඳහන් කරපු විදියට පාන් නිෂ්පාදකයා පාන් අලෙවි කරලා මුදල් ලබා ගන්නේ ඔහුට ඒ මුදල් ලබා දීලා එළදෙන ලබා ගැනීමට හැකියාවක් තියෙනවා කියන විශ්වාසය මතයි. ඉතින් අධි උද්දමනයක් වගේ ඇති වෙලා මුදලේ අගේ ඉතා විශාල වේගයකින් අඩුවීමට පටන් ගත්තොතින් මේ පාන් නිෂ්පාදකයා කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ තමාගේ පාන් මුදල් වෙනුවට හුවමාරු කරගන්න. මොකද ඔහු පාන් ටික විකුණලා මුදල් අරගෙන අර එළදෙනව මිලදී ගැනීමට යනකොට ඒ මුදලේ අගේ විශාල වශයෙන් අඩු වෙලා තියෙන නිසා ඔහුට ඒ මුදලින් එළදෙනව මිලදී ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මුදලේ අගේ වේගෙන් අඩුවීම හේතුවෙන් මුදල් පිළිබඳව විශ්වාසයක් තියන්න බැරි නිසා එළදෙනගේ අයිතිකාරයත් ඒ එළදෙනව මුදල් වලට හුවමාරු කර ගැනීමට කැමති වෙන්නේ නැහැ. කොහොමුණත් අපිට මේ ගණදෙනුදිත් එක පාංගෙඩියක් හෝ එහෙම නැත්නම් ඒ පාංගෙඩිය විකුණලා ලබා ගන්න මුදලින් එළදෙනකව මිලදී ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අපිට පාන් සිය ගණනක් විකිණීමට අවශ්‍ය වෙනවා. එහෙම වෙන්නේ පාන් ගෙඩියකට වඩා එළදෙනකගේ වටිනාකම වැඩි නිසායි. ඉතින් ඊළඟට අපි බලමු මේ විදියට කොහොමද දේක වටිනාකම තීරණය වෙන්නේ කියලා. සෑම දේකම නියම වටිනාකම වෙන්නේ ශ්‍රමයේ වටිනාකමයි. කිසියම් දෙයක් නිපදවීමට වැඩි කාලයක් ගත වෙනවා නම් වැඩි ශ්‍රමයක් අවශ්‍ය වෙනවා නම් ඒ වගේම වැඩි සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ දේ වටිනාකම ඉතා ඉහළ ගේක පවතිනවා. ඉතින් මෙතනදි පාන් ගෙඩියක් නිපදවනවට වඩා එළදෙනෙක් හදන්න වැඩි කාලයක් අවශ්‍ය වෙනවා. වැඩි ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. වැඩි සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අන්න ඒ හේතුව නිසා තමයි පාන් ගෙඩියකට වඩා එළදෙනකගේ වටිනාකම වැඩි වෙලා තියෙන්නේ. කොහොමුණත් අපිට මේ සැබෑ වටිනාකම් සංසන්දනය කිරීම බොහොම අපහසුයි. මොකද අපිට කිසියම් දෙයක් නිපදවීමට කොයිතරම් ශ්‍රමයක් වැය වුණාද කියලා හරියටම මැනීමට හැකියාවක් නැහැ. අන්න ඒ නිසා තමයි අපි මේ දේවල් වලට නාමික වටිනාකමක් දෙන්නේ. ඒ නාමික වටිනාකමට තමයි අපි මිල කියලා කියන්නේ. වටිනාකමට වඩා මිල ගණන් සංසන්දනය කිරීම බොහොම පහසු නිසා ඒක ගණදෙනු කටයුතු වලට උදව්වක් වෙනවා. අපිට කිසියම් දෙයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වෙන ප්‍රධාන සංඝටක තුනක් තියෙනවා. ඒ මත පදනම් වෙලා තමයි කිසියම් දෙයක මිල තීරණය වෙන්නේ. අපිට යමක් නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රමය අවශ්‍ය වෙනවා. ඒ ශ්‍රමය ලබා ගැනීම සඳහා අපිට සේවකයන්ට වැටුප් ගෙවීමට සිද්ධ වෙනවා. ඊළඟට අපිට කිසියම් ව්‍යාපාරයක් සිදු කිරීම සඳහා ප්‍රාග්ධනයක් එහෙම නැත්නම් මූලික මුදලක් අවශ්‍ය වෙනවා. ඒ මුදල අපි ආයෝජකයෙකුගෙන් ලබා ගන්නවා. ඒ ආයෝජකයා අපි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තුන්වෙනි පාර්ශ්වයක් වෙන්නත් පුළුවන්. ඒ විදිහට මේ ව්‍යාපාරය වෙනුවෙන් යෙදවු මුදල සඳහා ඒ ආයෝජකයාට කිසියම් ලාභයක් ලැබිය යුතු වෙනවා. ඒ වගේම අපි මේ ව්‍යාපාරයට අවශ්‍ය ගොඩනැගිලි සහ ඉඩම් කුලියට ලබාගෙන තියෙන වෙන්න පුළුවන්. එහෙම නොවතින් අපි ඒ සඳහා කිසියම් කුලියක් ගෙවීමට සිද්ධ වෙනවා. මේ විදිහට සේවකයන්ට ගෙවන වැටුප, ආයෝජකයන්ට ගෙවන ලාභය, ඉඩම් හිමියාට ගෙවන කුලිය කියන තුනේ එකතුවෙන් තමයි කිසියම් නිෂ්පාදනයක මිල තීරණය වෙන්නේ. සමහර විට අපිට අපේම කියලා ඉඩමක් තියෙනවා නම් මේ කුලී වියදම නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සඳහන් කරපු කාරණා තුනෙන් අපේ නිෂ්පාදනය වෙළඳපොළට ඉදිරිපත් කිරීම සඳහා අපිට අවශ්‍ය වෙන කරුණු මත පදනම් වෙලා විතරයි මේ මිල තීරණය වෙන්නේ. කොහොමුණත් මේ වැටුප සලකලා බැලුවත් එක් එක් වෘත්තිය අනුව වැටුපත් විශාල වශයෙන් වෙනස් වීම වලට ලක් වෙනවා. සාමාන්‍ය කැෂියර් කෙනෙක්ගේ වැටුපකට වඩා ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැටුප ඉතාමත්ම වැඩි. ඒ වගේම කිසියම් ව්‍යාපාරයකින් ලැබෙන ලාභයත් ඒ කර්මාන්ත ක්ෂේත්‍රය අනුව සෑහෙන වෙනස් වෙනවා. ඒ වගේම පිහිටීම අනුව ගොඩනැගිලි සහ ඉඩම් සඳහා ගෙවන මුදල අතිවිශාල වශයෙන් වෙනස් වෙන පුළුවන්. මොකද ග්‍රාමීය පැත්තකින් කිසියම් ඉඩමක් කුලියට ගන්නවට වඩා කොළඹ වගේ නාගරික පැත්තකින් ඉඩමක් කුලියට ලබා ගැනීමට ගිය
ගැටලුවකින් ඒ සඳහා අතිවිශාල කුලියක් ගෙවීමට සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ ග්‍රාමීය පැත්තකින් ඉඩමක් මිලදී ගන්නවට වඩා නාගරික පැත්තකින් ඉඩමක් මිලදී ගැනීම අතිශයින්ම මිල අධික වීමයි. මේ විදියට කිසියම් දේපලක් මිලදී ගැනීම සඳහා වැය කරන්න වෙන මුදල වැඩි වෙන තරමට ඒ දේපල කුලියට ලබා දීමේදී අය කරන කුලියත් වැඩි කරනවා. මේක නිසා කිසියම් භාණ්ඩයක හෝ සේවාවක මිල ඒකේ වර්ගය අනුව වගේම මිලදී ගන්නා ස්ථානය අනුව සෑහෙන වෙනස් වෙන්න පුළුවන්. මේක නිසා ගමක සැලුන් එකකේ රුපියල් 200ට කපන හෙයා කට් එක කොළඹ පැත්තේ සැලුන් එකකින් කපන්න ගියොත් රුපියල් 1000ක් විතර වැය වෙන්න පුළුවන්. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ මේ ස්ථාන දෙක අතර තියෙන විශාල කුලී වෙනසයි. ඒ වගේම විශාල රටක නම් ප්‍රදේශය අනුව වැටුපත් වෙනස් වෙන නිසා ඒකත් ඒ සඳහා බලපෑමක් කරන්න පුළුවන්. ඒ වගේම සමහර භාණ්ඩවල මිල තීරණය කිරීම සඳහා ඉල්ලුම සහ සැපයුමත් බලපෑමක් කරනවා. මේකට අපි පළදායි ඉල්ලුම එහෙම නැත්නම් ඉෆෙක්චුවල් ඩිමාන්ඩ් එක කියලා කියනවා. කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට නිකම්ම ඉල්ලුමක් තිබුණු පළියට ඒ භාණ්ඩයේ හෝ සේවාවේ මිල තීරණය වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට හිතන්නකෝ මට අලුතින් කාර් එකක් මිලදී ගැනීමට අවශ්‍යයි කියලා. නමුත් මගේ ළඟ තියෙන්නේ රුපියල් 50000ක් විතරයි. ඉතින් මට කාර් එකක් මිලදී ගැනීමට අවශ්‍යතාවයේ තියෙන නිසා ඒක ඉල්ලුමක් විදිහට සලකන්න පුළුවන්. නමුත් රුපියල් 50000ක මුදලකින් කාටවත් කාර් එකක් හදලා විකුණන්න හැකියාවක් නැහෙනි. ඒක නිසා ඒ ඉල්ලුම මගෙන් කාර් රථයේ මිලට පළදායි විදිහට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඉල්ලුමක් අපි පළදායි නොවන ඉල්ලුමක් විදිහට හඳුන්වනවා. එහෙම නැතුව විකුණුම් කරුවාට පාඩුවක් නොවන අයුරින් මිල ගණන් ඉල්ලුවොතින් තමයි ඒක පළදායි ඉල්ලුමක් බවට පත් වෙන්නේ. මොකද එතකොට තමයි ඒ ඉල්ලුම සම්පූර්ණ කිරීම සඳහා නිෂ්පාදකයෙකුට තමාගේ නිෂ්පාදනයේ වෙළඳපොළට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන්නේ. නිෂ්පාදනයක මිල තීරණය කරන මේ සාධක තුන ගැන අපි දැන් වෙන වෙනම සලකලා බලමු. සේවකයෙක් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා ඔහුට හෝ ඔහුගේ පවුලේ අයට අත්‍යවශ්‍ය දේවල් මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් වැටුපක් තමාගේ රැකියාවෙන් ලැබේවි කියලා. ඒක නිසා කිසිම ව්‍යාපාරයකට මීට වඩා අඩු වැටුපක් ඔවුන්ට ගෙවීමට හැකියාවක් නැහැ. මොකද ඊට වඩා අඩු වැටුපක් ගෙවුවොත් අනිවාර්යයෙන්ම මේ සේවකයන් මේ රැකියාවෙන් අයින් වෙලා යනවා. සේවකයන්ට ගෙවිය යුතු අවම වැටුප් ප්‍රමාණය නීතිගත කරලා නැති රටවල්වල පහළම මට්ටමේ රැකියා සඳහා ගෙවන වැටුප මෙන්න මේ මට්ටමේ පවත්වා ගැනීමට ව්‍යාපාර කටයුතු කරනවා. මේකට හේතුව වෙන්නේ සේවකයන්ට වැටුප වැඩි කර ගැනීම සඳහා කේවල් කිරීමට හැකියාවක් නැති වෙන විදියට ඔවුන් ඉතාමත්ම අවාසිදායක තැනක සිටීමයි. කොහොම වුණත් ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය සපයන ආයෝජකයන්ට සහ ව්‍යාපාරයට ගොඩනැගිලි ඉඩම් වගේ දේපල කුලියට සපයන අයට මේ සේවකයන්ට වඩා බාගින් කිරීමේ එහෙම නැත්නම් කේවල් කිරීමේ වැඩි හැකියාවක් තියෙනවා. මොකද සේවකයන්ට සාපේක්ෂව මොවුන් ළඟ විශාල මුදලක් තියෙනවා. ඒක නිසා ඔවුන්ට මේ කේවල් කිරීම නිසා ගණදෙනුව ටිකක් පහු වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් සේවකයන්ට ඒ වගේ විශාල ධනයක් නැහැ. ඒක නිසා ඔවුන්ට රැකියාව නැති වුණොත් හරි එහෙම නැත්නම් රැකියාවෙන් ඉවත් වෙලා හොඳ වැටුපක් ගෙවන රැකියාවක් ලැබෙනකම් බලාගෙන සිටීමට හෝ හැකියාවක් ඇත්තේ නැහැ. මොකද ඔවුන්ට මේ වැටුප අකණ්ඩව නොලැබුණොත් ඔවුන්ට ජීවත් වීමටත් බැරි වෙනවා. ඊළඟට ව්‍යාපාරිකයෙක් එහෙම නැත්නම් ආයෝජකයෙක් ගත්තොත් ඔහු කරන වෙළඳාමක් හෝ කර්මාන්තයක් තුල ලාභ ලබා ගැනීමේ අරමුණින් තමාගේ ප්‍රාග්ධනය ආයෝජනය කිරීමයි. කිසියම් කර්මාන්තයකට යෙදීමට අවශ්‍ය වෙන ප්‍රාග්ධනය වැඩි වෙන තරමට ඒ කර්මාන්තයෙන් ලැබෙන ලාභය අඩු වෙනවා. ඒ වගේම තරගකාරීත්වයත් වැඩි වෙනවා. මේක නිසා ප්‍රාග්ධනය බුද්ධිමත්ව ආයෝජනය නොකළොත් ලැබෙන ප්‍රතිලාභ විශාල වශයෙන් අඩු වෙන පුළුවන්. අන්න ඒ හේතුව නිසා තමයි කිසියම් ආයෝජකෙක් ව්‍යාපාරයක ආයෝජනය කරන්නේ යද්දි සෑහෙන කේවල් කිරීම කරන්නේ. ආයෝජනය කරන මුදලට සාපේක්ෂව වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ආයෝජකයන් ඒ වගේ ව්‍යාපාරවල ආයෝජනය කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වනවා. ඒ වගේම තමයි අනිත් පැත්තට කිසියම් ආයෝජනයකින් ලැබෙන ප්‍රතිලාභ අඩුයි නම් ආයෝජකයන් ඒ වගේ ව්‍යාපාරවල ආයෝජනය කිරීමට පෙළඹෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ වගේ ව්‍යාපාරවල ආයෝජනය කරලා තියෙන මුදල් ටිකක් ඉවත් කර ගැනීමට ආයෝජකයන් පෙළඹෙනවා. මේක නිසා ව්‍යාපාර සෑම අවස්ථාවකම වාගේ මේ ආයෝජකයන්ට උපරිම ප්‍රතිලාභ ලබා දෙන ආකාරයට ක්‍රියා කිරීමට තමයි උත්සාහ කරන්නේ. ඊළඟට ඉඩම් හිමියෙක් එහෙම නැත්නම් දේපල හිමියෙක් ගත්තොතින් ඔහු උත්සාහ කරන්නේ ඔහු මිලදී ගත්ත දේපල වැඩි මිලකට විකුණා ගැනීමටයි. එහෙම නැත්නම් ඒ දේපල උපරිම මිලකට කුලියට ලබා දීමටයි. කිසියම් කෙනෙක් ව්‍යාපාරයක් සඳහා තමාගේම ඉඩමක් භාවිතා කරනවා නම් ඒකෙන් හැඟෙන්නේ ඒ ගෙවන කුලිය තමාටම ආපහු ලැබෙනවා කියන එකයි. සමහර ඉඩම් සහ දේපල තියෙනවා කුලියක් ලබා ගන්නේ නැතුව නිකන් ලබා දුන්නත් මිනිසු ගන්නෙ නැහැ. ඒ අතරෙදි ආකර්ශනීය නගර ඒ වගේම සුන්දර වෙරළ තීරයන් අසල තියෙන දේපල ඉතාමත්ම විශාල මිලකට කුලියට දීමට හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු සමහර රැකියාවලට අනිත් රැකියාවලට වඩා වැඩි වැටුපක් ගෙවන්නේ කියලා. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා අපිට වඩා අධ්‍යාපනයෙන් අඩු අපිට වඩා සුදුසුකම් අඩු අය පවා අපිට වඩා වැඩි වැටුප් ලබන රැකියාවල නිරත වෙනවා. අනිකුත් බොහෝ දේවල් වල මිල තීරණ වෙනවා වගේම සේවකයෙකුගේ වැටුප තීරණය වෙන්නෙත් ඉල්ලුම සහ සැපයුම මතයි. සේවකයෙකුගේ වැටුප ඉහළ යාමට ප්‍රධාන හේතු පහක් බලපෑම් කරනවා. පළවෙනි එක තමයි කිසියම් දෙයක් ඉගෙන ගැනීම සඳහා කොයිතරම් වියදමක් යනවද ඒ දේ ඉගෙන ගැනීම කොයිතරම් දුෂ්කර
කරද කියන එක දෙවෙනි කාරණේ තමයි අකණ්ඩව වැටුප් හෝ ගෙවීම් නොලැබීම තුන්වෙනි කාරණේ තමයි ඒ රැකියාවේ තියෙන වගකීම් සහගතභාවය හතරවෙනි කාරණේ තමයි ඒ රැකියාවේ තියෙන සාර්ථක වීමට තියෙන අඩු හැකියාව පස්වෙනි කාරණේ තමයි ඒ රැකියාවේ තියෙන දුෂ්කරභාවය ඒ කියන්නේ අපිරිසිදු දේවල් වගේ මිනිසුන් සාමාන්‍යයෙන් කැමති නැති දේවල් කිරීමට සිදුවීම ලබා ගැනීමට ඉතාමත්ම අපහසු ඒ සඳහා අධික මිලක් දැරීමට සිද්ධ වෙන රැකියාවක් විදියට ස්නායු ශල්ල වෛද්‍යවරයෙකුගේ රැකියාව දක්වන්න පුළුවන් අකණ්ඩව වැටුප් හෝ ගෙවීම් නොලැබුණු පුජ්‍යලයන් විදියට බ්‍රෝකර් කරුවන් දක්වන්න පුළුවන් තව විශාල වගකීමක් දැරීමට සිදුවන රැකියාවක් විදියට ගුවන් නියමුවෙකුගේ රැකියාව දක්වන්න පුළුවන් සාර්ථක වීමට ඉතාමත්ම අඩු ඉඩකඩක් තියෙන රැකියාව විදියට ක්‍රීඩකයන් සහ සංගීතඥයන් දක්වන්න පුළුවන් ඒ වගේම සාමාන්‍ය මිනිසු කිරීමට අකමැති දෙයක් රැකියාව විදියට කරන කෙනෙක්ට උදාහරණයක් විදියට අලුගෝසුවෙක් දක්වන්න පුළුවන් අපි ඊළඟ වීඩියෝ එකෙන් ගෝලීයකරණයේ නිදහස් වෙළඳාම සහ රජයේ කාර්යභාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරනවා ඒ වීඩියෝ එකත් අප්ලෝඩ් කරපු සැනින් ඔයාගේ ළඟට ගෙන්න ගන්න කැමති නම් අපිව subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා।